එතන මුතුරාජා ඇතා තායිලන්තයට ගෙනියනකොට ඇතර ඒක අපි දෛවී මන්දන ඛේදවාචකයක් මොකද අපට පරිත්‍යාග කරපු මුතුරාජා ඇතා එක පැත්තකින් මේ ගෙන යාම හරහා තායිලන්තයේ අපේ රටේ සංචාර කර්මාන්තය මේ හරහා උපක්‍රමිකව කඩා දැමීමේ ව්‍යායාමයක් මෙතන තියෙනවා වෙන්න පුළුවන් මොකද හේතුව අද මේ මුතුරාජා ඇතා බලන්න තායිලන්තයට සංචාර කියන තත්ත්වෙටපත් වෙලා තියෙනවා මොකද අපේ රටේදී මේ ඉල් ට්‍රීට් කරලා ඉවර වෙලා මේ සත්තුන්ව හැරස්මන්ට් වලට ලක් කරනවා කියලා චෝදනාවක් තියෙනවා නමුත් ඇතා කියන සතා අගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ සංස්කෘතියේ එක පැත්තක උරුමයක් එහෙම නැත්නම් දලදා පෙරහැර පවත්වනකොට විශේෂයෙන්ම අපිට මේ ඇත් සම්පත අවශ්‍යයි ඒ ඊයේ දවසේ ගන්න නියෝජ්‍ය කතානායකතුමනි අලි කලබලයක් වුණා දලදා පෙරහැරේ මොකද හේතුව මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නය වුණා නම් හොඳයි ඔය කාරණා සියල්ල ඇත්ත එතකොට මම අහන්නේ දැන් මේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් අහන්නේ මේ සභාවේදී සමහර ප්‍රශ්න අහනකොට ඔබතුමා දන්නවා කොයිතරම් කාලය වෙනස් වෙනවද කියලා ඔබතුමා කතාවක් ඇයි මට විනාඩියක්වත් දෙන්නේ නැත්තේ මේ කරුණ සාකච්ඡා කරන්න මහනුවර මිනිසුන්ගේ ප්‍රධාන අයිතියක් තමයි මේ දලදා පෙරහැර කියන එක රටේ අයිතියක් ඒ නිසා මම ඔබතුමා අහන්නේ මේ අලි සම්පත රැක ගැනීම සඳහා හීලා අලියතුන් 100යි ඉන්නේ. එතකොට දලදා පෙරහැර පවත්වා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමා මම කියන්නේ ඔබතුමා ප්‍රශ්නේ අහන්න. මේ සම්බන්ධ වනජීවී අමාත්‍යාංශයෙන් අපි අහන්නේ ගරු සාමදායකතුමා. අලි සම්පත වෙනුවෙන් අවධානය යොමු කරනවා. ස්ථාවර නියෝග යටතේ 35 පැයක අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේ තාම දෙවෙනි ප්‍රශ්නේ යන්නේ මේ පැහැදිලි කිරීම වෙනම කරන්න වැඩපිළිවෙලක් හදන්න. ගරු මන්ත්‍රීව ඔබතුමා ප්‍රශ්නේ අහන්න. ඉතාමත් කෙටියෙන් අහන්න. ඉතාම කෙටියෙන් අහන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ඩෝන් යන්න දෙයක් නෑ සංවිධායකතුමා. ගරු මන්ත්‍රීව තවත් අවස්ථාවක් දෙන්න ඔබතුමා මේ වෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම අහන්නේ නියෝජ්‍ය කතානායකතුමනි සංවිධායකතුමා මම කියන්නේ මට ඩෝය යන්නේ නැහැ ඩෝය යන අය දැනගන්න ඕනේ මේක ස්ථාවර නියෝග හොතට කියවලා එන්න නැත්නම් මෙතුමයි මමයි බැනුම් අහනවා පක්ෂ දෙකෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඔබතුමාලා බොරුවට කියවන උදේ පාන්දර ඇවිල්ලා මාධ්‍යර කතා කරන්නේ කරුණා කරලා ඔබතුමාලා ස්ථාවර නියෝගට අවධානය යොමු කරන්න ඒ ගැන අවධානය යොමු කරන්න ගරු මන්ත්‍රීතුමා කතානායකතුමා මේ සංස්කෘතිය පිළිබඳ වටිනාකම් පිළිබඳව වගයි වගක් නැති අයට මෙහෙම ඩෝන් යන්න පුළුවන් නමුත් ගරුමන්තුමා දලදා පෙරහැර අවස්ථාව දෙන්න නැතුව ඊළඟ එකට යනවා ඒ දලදා පෙරහැරේ අලි 100යි ඉන්න යන්න හරි බොහොම ඉස්සෙල්ලා ප්‍රශ්න ඔබතුමා ප්‍රශ්න යන්නේ කතා පවත් කරනවා ගරු ඇමතුමේට කියන අදහසක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුතුරාජාතා සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්න වැලකට මම පාර්ලිමේන්තුවේ උත්තර සැපයනු උත්තර සැපෙව්වා දැන් සති දෙකකට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේනිකව තියෙන දුර්ලභ වඳවීමේ තර්ජනයට ලක් වූ ඇති ශාක සහ සත්ත්ව කොටස් සම්බන්ධයෙන් එතුමාට අවශ්‍ය නම් මුතුරාජාතා ගැන මම මේ පාර්ලිමේන්තුවේ දීර්ඝව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්නකට උත්තර දීලා තියෙනවා ඒ නිසා මම මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ලෑස්ති නැහැ නියෝජ්‍ය කතානායකතුමනි ස්ථාවර යෝගානුව පැහැදිලිව මන්ත්‍රීවරට දෙවෙනි ප්‍රශ්නයක අයිතියක් තියෙනවා ඒ අයිතිය උල්ලංඝනය කරන්න එපා ඔබතුමා ඒක දෙන්න තේරම කපයි එතුමාට අවස්ථාව දෙන්න මේකට උත්තර දීලා ඉවරනට පස්සේ නෑ ඔබතුමාට අවස්ථාව දෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දුන්නාට පස්සේ බල කරන්න බෑ उत्तर වසන්තයාප බණ්ඩාරමැතිතුමා ඔබතුමා ඉතාමත් කෙටියෙන් ප්‍රශ්න අහන්න ඔබතුමාගේ අවස්ථාව නැති කරා නෙවෙයි ඔබතුමත් මේ මූලාසනයේ වාඩි වෙන මන්ත්‍රීවරයෙක් මෙතෙන්දී මේ කටයුතු කරනකොට තියෙන සංකීර්ණ බව ඔබතුමාට තේරෙනවා ඒ නිසා ඔබතුමා සීලාචාර විදියට ගරු ඇමතුමේකින් ඒ ප්‍රශ්නේ විදියට ප්‍රශ්න අහන්න ඉතාම සීලාචාර විදියට තමා මම නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා කතාවක් පැවැත්වුවා ඉදිරිපත් කරේ අසීලාචාර විදියට මගේ දෙවෙනි ස්ථාවර නියෝගයට ප්‍රශ්නයට අවස්ථාව නොදීම පිළිබඳ අපේ සංවිධායකතුමාට කනගාටු පළ කරන ගමන්ම මම මේ ඉදිරිපත් කරන්න යන්නේ දෙවෙනි කතාව දෙවෙනි ප්‍රශ්නේ නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි ප්‍රශ්න උත්තරයක් ලැබුණේ නැහැ මං ඇව්වේ හීලා අලියතුම් පිළිබඳව මහනුවර දලදා පෙරහැරට අවශ්‍ය සංචිතය නැහැ ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න කියන එකයි ඔබතුමීගේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමීට උත්තරයක් දුන්නේ නැහැ කමක් නැහැ දෙවෙනි එක ඇත්තටම අපි දන්නවා මේ හානිකර සතුම් පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා ඒ කියන්නේ
පළවෙනි ප්‍රශ්නේ එතුමා ඇහුවේ මුතුරාජාතා සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් මම මේ කරු පාර්ලිමේන්තුවට ප්‍රශ්න ගොඩක් ඇහුවා ඒක තේරෙන්නේ නැහැ. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ විදිහට තමයි එතුමා අහන්නේ මේ දලදා පෙරහැරට අවශ්‍ය අලියතුන් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් මම ක්‍රියාමාර්ග ගන්නවා ගරු කතානායකතුමනි එපමණයි. හරි ඔබතුමා කියන්නේ නියෝජ්‍ය කතානායකතුමා දෙවෙනි පස්සේ ඇහුවේ නැහැ කතානායකතුමා දැන් අහන්න යන්නේ. අනේ මැමතුමිය පොඩ්ඩක් ඉඳලා මේ දෙවෙනි පස්සේ උත්තරයක් දෙන්න දෙවෙනි පස්සේ. දෙවෙනි ප්‍රශ්නේට මම මේ ප්‍රශ්නේ අහන්නේ නියෝජ්‍ය කතානායකතුමා ඇමතිවරුවම බලා යනකොට කොහොමද අපි ප්‍රශ්නයක් අහන්නේ?